සිංහයා කියන්නේ අප්‍රිකාවට සහ ඉන්දියාවට ආවේනික පැන්තරා කුලයට අයත් විශාල මාංශ භක්ෂක බළල් විශේෂයක්. සිංහයන්ට අමතරව කොටින්, ජගුවර් සත්වයින් සහ දිව්‍යයන් අයත් වෙනෙත් මේ පැන්තරා කියන කුලයටම තමයි. සිංහයා කියන්නේ මෙම කුලයේ ඉන දෙවණියට විශාලතම සත්වයා. මාංශ භක්ෂක බළල් විශේෂ වලින් විශාලත්වයෙන් සිංහයා දෙවණි වෙන්නේ කොටියට පමණයි. හොඳින් වැඩුණු සිංහයෙක්ට විශාල මාංශපේශී ඇති අතර ගැඹුරු පපුවක් සහිත ශරීරයක්, කෙටි වටකුරු හිසක්, වටකුරු කන් සහ වලිගේ කෙළවර ලොම් සහිත තුණ්ඩයක් පිහිටලා තියෙනවා. සිංහයන්ගේ ගැහැණු සතුන් සහ පිරිමි සතුන් ද්විරූපී වෙනවා. ඒ කියන්නේ පිටත පෙනුමේ තරමක වෙනසක් තියෙනවා. මොවුන්ගේ පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වෙන අතර හිස ප්‍රදේශයේ විශාල ලෝම වැස්මක් සහිත පිරිමි සත්වයා තරමක ආඩම්බර උඩඟු ස්වරූපයක් ගන්නවා. සාමාන්‍ය සිංහරංචුවක වැඩිහිටි පිරිමි සිංහයන් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් සිටින අතර වැඩි වශයෙන් සිංහ දේනුවගෙන් සහ සිංහ පැටවුන්ගෙන් කණ්ඩායම සමන්විත වෙනවා. පිරිමි සිංහයන්ගේ රංචුවට ආරක්ෂාව ලැබෙන අතර සිංහ දේනුව දඩයම් කිරීම සඳහා වැඩි දක්ෂතාවයක් දක්වනවා. සාමාන්‍ය සිංහයන් වාසය කරන්නේ තනබිම්වල සහ සැවෑනා ප්‍රදේශවල. විශාල ඝන වනාන්තරවල සිංහයන් වාසය කරන්නේ නැහැ. සිංහයන් වඩාත් ක්‍රියාශීලී වෙන්නේ දිවා කාලයේදී. නමුත් ආහාර හිඟ පීඩාකාරී කාලවලදී මොවුන් සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී දඩයම් කිරීම සඳහා අනුගත වෙනවා. නවශිලා යුගයේදී සිංහයා අප්‍රිකාව, අග්නිදිග යුරෝපය, දකුණු ආසියාව, බටහිර හා කොකේෂියානු රටවලත් පැතිරී සිටියේ. නමුත් වර්තමානය වන විට අප්‍රිකානු රටවලට සහ බටහිර ඉන්දියාවට සිංහ ගහනය සීමා වෙලා තියෙනවා. කොකේෂියානු රටවල් කියලා කියන්නේ ආමේනියාව, අසර්බයිජානය, ජෝර්ජියාව සහ දකුණු රුසියානු ප්‍රදේශවලින් සමන්විත කලාපයකට. 1990 ගණන්වල මුල්භාගයේ සිට අප්‍රිකානු රටවල සිංහ ගහනය 43%කින් පමණ අඩු වෙලා තියෙනවා. මේ නිසා 1996 සිට සිංහයන් IUCN රතුලා ඉස්තුවේ අවදානමට ලක් වූ සත්වයෙකු ලෙසලා ඉස්තුගත කරලා තියෙනවා. සිංහයන්ගේ වඳවීමේ තර්ජනයට හේතුව සම්පූර්ණයෙන් සොයාගත්තේ නැති වුණත් මිනිසුන් සමග සිදු වූ ගැටුම් සහ වාසස්ථාන අහිමිවීම යන කාරණා ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා. සිංහයෙකුගේ අස්ථි සහ මාංශපේශී උගේ බරින් 58.8ක් වන අතර ශීලපායි සත්වයන්ගෙන් ඉහළම මාංශපේශී ප්‍රතිශතයක් සහිත සත්වයා වන්නේද සිංහයයි. හොඳින් වැඩුණු සිංහයෙකුගේ සභාකෑමේ බලය PSI 650ක තරම් ඉහළා දෙයක් ගන්න අතර සාමාන්‍ය මිනිසෙකුගේ සභාකෑමේ බලය වන්නේ PSI 162ක් පමණ අගයක්. සිංහ දේනුවකගේ ශරීර දිග සෙන්ටිමීටර 160ත් 184ත් අතර වෙනවා. පිරිමි සිංහෙක් දිගින් සෙන්ටිමීටර 184ත් 208ත් අතර ප්‍රමාණයක් වෙනවා. සිංහ දේනුවකගේ වල්ගය උපරිම වශයෙන් සෙන්ටිමීටර 90ක් වන අතර පිරිමි සිංහෙකුගේ වල්ගය සෙන්ටිමීටර 94ක් දිගට වර්ධනය වෙනවා. සිංහ දේනුවක් උපරිම වශයෙන් කිලෝග්‍රෑම් 144ක් දක්වා වර්ධනය වන අතර පිරිමි සිංහෙකු කිලෝග්‍රෑම් 225ක් දක්වා වර්ධනය වෙනවා. අප්‍රිකානු සිංහයන් ඉන්දියාවේ ජීවත් වන සිංහයන්ට වඩා වැඩි විශාලත්වයකින් වර්ධනය වෙනවා. අඳුරු පැහැ ලෝම සහිත පිරිමි සිංහයන් වැඩි ශක්තියකින් යුක්ත වන අතර උෂ්ණත්වය වැඩි කාලවලදී ඔවුන්ට වැඩි පීඩාවන්ට මුහුණ දෙන්නක් සිදුවෙනවා. සුදු පැහැ සිංහයන් ඉපදෙන්නේ ද්විත්ව අවපාත ඇලිලයක් නිසා ඇතිවන ලියුසිසම් නම් ජානමය තත්ත්වයක් සහිතව. මොවුන් ඉතාම දුර්ලභයි. සමහර අය මෙම සුදු පැහැය ඇල්බිනෝ තත්ත්වයක් ලෙස හැඳින්වුවත් එය ඇල්බිනෝ තත්ත්වයක් නොවේ. සිංහයෙන් දවසින් වැඩි කාලයක් අක්‍රියව සිටින අතර එය පැය 20ක් පමණ වෙනවා. නමුත් ඕනෑ මොහොතක ක්ෂණිකව ක්‍රියාශීලී වෙන්නත් ඔවුන්ට පුළුවන්. සිංහ දේනුවන් ගොදුරකගේ ඉදිරිපසට සහ බෙල්ලට පහර දුන්නත් පිරිමි සිංහයින් වැඩිපුර පහර දෙන්නේ පිටුපස ගාත්‍රාවලට. දිනකට පැය 2ක් පමණ ඔවුන් ඇවිදීමට ගත කරනවා. සිංහයා කියන්නේ ආහාර දාමේ ඉහළින්ම සිටින අග්‍රගණ්‍ය විලෝපිකයෙක්. හරියටම කියනවා නම් සිංහයා කියන්නේ ව්‍යාග්‍රයෙක්. මානව සංස්කෘතියේ වඩාත් පුළුල් ලෙස පිළිගත් සත්ව සංකේතයක් තමයි සිංහයා කියලා කියන්නේ. මොවුන් මූර්ති සහ සිතුවම් වලත්, ජාතික කොඩිවලත්, සමකාලීන චිත්‍රපටිවල සහ සාහිත්‍යයේත් පුළුල් ලෙස නිරූපණය කරලා තියෙනවා. රෝම අධිරාජ්‍ය කාලයේ සිටම සිංහයන් ගබඩාවල තබා ඇති අතර 18 වන සියවසේ අගභාගයේ සිට ලොව පුරා සත්වෝද්‍යානවල සිංහයන් ප්‍රදර්ශනය කෙරුණා. ශ්‍රී ලංකාව තුළ සිංහයන් ජීවත් වෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ජාතික කොඩියෙන් කඩුවක් අතින් ගස් සිංහෙකු නිරූපණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි සිංහෙකුගේ තියෙන පෞරුෂය වෙනත් සතෙකුට ලබා ගැනීමට නොහැකි වී. අද අපි කතා කරේ සිංහයන් ගැන තොරතුරු ස්වල්පයක් පමණයි. මේ වගේ තවත් සතුන් ගැන සහ ලෝකයේ වටේ තියෙන තවත් ලස්සන දේවල් ගැන දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. තවත් දවසක හමු වීමේ බලාපොරොත්තුෙන් අදට සමුගන්න. සුබ දවසක්.